බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් අනුමත කර තිබෙනවා. ඒ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහායි. අලුතින් අනුමත කළ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවල භාවිතය ඉහළ නැංවීමටත් ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් උපකාරී වනු ඇති බවටයි ලෝක බැංකුව විශ්වාසය පළ කරන්නේ. සෞඛ්‍ය සේවාවේ ධාරිතාව පිළිබඳ අභියෝග සහ විධිමත් යාන්ත්‍රණයක් නැතිකම නිසා ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් නිසි පරිදි ප්‍රයෝජනයට ගන්නට බැරි තත්වයක් මතුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ලෝක බැංකු සහයෙන් මින් පෙර ක්‍රියාත්මක කළ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් දැනටමත් ප්‍රාථමික වෛද්‍ය සත්කාර ආයතන 550ක් වැඩි දියුණු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවලින් 100%ක් ආවරණය වන පරිදි නව ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති නමුත් ගියන සෞඛ්‍ය ආරක්ෂණ අභියෝගවලට මුහුණ දීම සඳහා ඒ ශක්තිමත් කළ යුතු බවයි මාලදිවයින නේපාලයේ සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හැඩඩ් සර්වෝ සඳහන් කළේ. බෝ නොවන රෝග පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ශක්තිමත් පරීක්ෂාව, පූර්ව රෝග විනිශ්චය, ප්‍රතිකාර සඳහා පසු විපරම් අවශ්‍ය වන බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ. මීට අමතරව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වයස්ගත ජනගහනය සීග්‍රෙන් වැඩිවන රටවන අතර වැඩිහිටියන්ගේ වර්ධනය වන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමටද සෞඛ්‍ය පද්ධතියේ නව අනුගත වීම අවශ්‍ය බවයි ලෝක බැංකුවේ ස්ථාවරය වී ඇත්තේ. මෙම මූල්‍යාධාරය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට මතුවෙමින් පවතින අභියෝගවලට ඵලදායී ලෙස අනුවර්තනය වීමට සහ ප්‍රතිචාර දැක්වීමට උපකාරී වනු ඇති බවයි ලෝක බැංකුව විශ්වාසය පළ කර ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.